අපේ කැමැති අපි ඉදිරිපත් කරපු ආයතනය අපේ තියෙන මුදල් තත්ත්වයන් ඒ වගේම අපේ ආන්දු විදියට අපේ මධ්‍යම ආන්දු ලබන මුදල් ප්‍රමාණයන් අපි එකතු කරගෙන මුදල් ප්‍රමාණය මේ සියල්ල එකතු කරගෙන තමයි අපි මේ අයවැයට අවශ්‍ය කරන කටයුතු ටික අපි දැස් කරගන්න. ඒ නිසා අපිට සම්පත් පිළිබඳ ඉඟතාවක් තියෙනවා. ඒ හිඟ සම්පත් ටික අපි කොහොමද ස්ථාවර විදියට පාවිච්චි කරන්නේ කියලා තමයි සහ අපි මේ සම්පත් ටික කොහොමද ප්‍රසස්ත විදියට අපේ පළාතේ වැඩකටයුතු වලට පාවිච්චි කරන්නේ කියලා තමයි මේ අයවැය ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපිට අපේ ඔළුවල බලාපොරොත්තු තිබුණාට අපේ හදවත් වල බලාපොරොත්තු තිබුණාට අපේ වැඩ පිළිවෙල තිබුණාට අපි මේ අපිට ලැබෙන එවගේ අපි උපයා ගන්න මුදල් යම් කිසි විදියකට ක්‍රමානුකූල විදියට අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එකයි අපි කල්පනා කරේ ඒ ප්‍රමාණය අපේ අමාත්‍යංශ අපේ අමාත්‍යතුමාලත් එක්ක බෙදාගෙන අපේ අලුත් ව්‍යාපෘති අලුත් වැඩසටහන සහිතව මේ වැඩකටයුතු ටික කරන්න. මම කියන්නේ කැමතියි අපේ කතිකම් කීපලක් කිව්වේ මේ අයවැයේ එදා තිබුණේ කොහොමද තමයි අදත් තියෙන්නේ. අයවැය දත්ත සංඛ්‍යාව අපි ඉදිරිපත් කරන්නේ අයවැයක අයවැය ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තියෙනවා. විවිධ ආයතනවල ප්‍රගතිය ගැන අපි කතා කරමු. විවිධ ශාස්ත්‍ර ගැන අපි කතා කරමු. ඒ ආයතන කරලා තියෙන දේවල් ගැන අපි කතා කරමු. කරලා ඊට පස්සේ ලබන අවුරුද්දක අපි මොනවද කරන්න කියලත් අපි අපේ අයවැයෙන් ප්‍රකාශ කරනවා. මේක තමයි අයවැය කියන්නේ. ඉතින් අයවැයේ තියෙන මූලිකාංගයන අවබෝධයක් නැතුව මේක හිතනවා නම් මේක කප්රුකක් නැත්තම් සුරබිදනක් කියලා හිතනවනම් නැත්තම් මේකෙන් මේ සියලු දේවල් වලට විසඳුම් දෙන කරක් කියලා හිතනවනම් මේ අයවැයෙන් මම හිතන්නේ ඒක සාධාරණ නැහැ කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒ නිසා අපිට අයවැය පිළිබඳ අපි කල්පනා කරනවා අන්නේ කාරණේ තුල ඉඳගෙන. මේ වැඩපිළිවෙල යනකොට අලුත් අලුත් නිර්මාණ දී වෙනවා. අපි අමාත්‍යංශ වලට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් ටික පාවිච්චි කිරීමේදී අමතකවරු තමන්ගේ අමාත්‍යංශ ලේකම් කමාලත් එක්ක එකතු වෙලා තමන්ගේ කාර්ය මණ්ඩලත් එක්ක එකතු වෙලා අලුත් ව්‍යාපෘති හදලා තව අලුත් අලුත් ව්‍යාපෘති වලට අපිට ගන්න තියෙන ජාත්‍යන්තර වශයෙන් ගන්න තියෙන අර මුදල් ආධාර ටික අරගෙන තවත් අමාත්‍යංශ වලින් අපිට ගන්න තියෙන මුදල් අතන් ටික අරගෙන අපි අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරනවා. මේ පළාත් සභාව හුදකලා පළාත් සභාවක් නෙවෙයි. වයම පළාත් සභාව ප්‍රධාන අපේ මධ්‍යම ආණ්ඩුවේ අමතුත් එක්ක වැඩ කරන පළාත් සභාවක්. ගියසදී මම ගිහිල්ලා අපේ බඳුර ගුණාධර මහත්මත් එක්ක අධ්‍යාපනය පිළිබඳව විශාල සාකච්ඡාවක් කෙරුවා. ඒක ලොකු ප්‍රතිඵල තියනවා ස්වභාවිකවම. ඉතින් මේ ප්‍රතිඵල වල අනුව අපිට ගොඩක් අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන්. අපේ අමාත්‍යංශ දෙක අතර තිබුණේ යම් යම් ගැටලු කාලේ තත්ත්වයන් ප්‍රතිපත්තියේ තියෙන්නේ. අපි අරගෙන අධ්‍යාපනයේ අලුත් නැම්මකට යන්න පුළුවන් වාතාවරණය අපි සකස් කරගන්න. ඉතින් මේ අයවැය ලේකනේ ඒ වගේ අලුත් ව්‍යාපෘති ගණනාවකුත් තියෙනවා. මේ විපක්ෂයේ හැමදාම ඒක පේන්නේ නැති වෙන අපිට කනගාටුවක් තියෙනවා. මේක හොඳ දේ හොඳයි කියනවත් නරක දේ නරකයි කියනවත් මයිකල් තාම කියවන්න බැරි වෙලා තියෙන තත්ත්වයක් තියෙන QM පස්සේ ඔතවරණ තව පොඩ්ඩින් මේක අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට මේක හරියයි කියලා මම විශ්වාස කරනවා. දැන් ඉස්සලා අල්ලගත්ත එක තමයි මේ අපේ ආයු කරතුමාගේ ප්‍රකාශය. බලන්න මේක සිංහල දේවන කවුරුද කියවනවා නම් මේ සිංහල දේවන කෙනෙකුට මේක තේරෙනවා. දැන් ගරු ආණ්ඩුකාරතුමා මොකද්ද කියන්නේ? 2010 වන විට විදුලි පරිපෝෂණයේ ජාතික අගය 185 වුවත කොහොමද? මේ 2010යි. 2013 නෙමෙයි. මේ මේක තේරෙන්නේ නැතුව ගරු සභාපතිතුමනි කොහොමද මේ කතා කරන්න බලසව වන්දියෝ? නෑ මේ බලන්නකො මේ මේ තියෙන මේ මේ 2010 වන විට මේක තියෙන එක මේ තියෙන්නේ එදා නෑ නෑ මේක මේ මල්ලකට තියෙන ඒ ප්‍රකාශන තමයි මේක හර වෙන ප්‍රකාශයක් තියෙනවා මේ 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 ප්‍රතිපත්ති ප්‍රකාශන මල්ලකට තියෙන්නේ නෑ කිව්වා මේ ඔබට මාන මේ කියන එක මම කියන්නේ 2010 වන විට විදුලි පරිපෝෂණයේ ජාතිකයාගේ 185ක් වුවද අප පළාත් විදුලි පරිපෝෂණයේ 177කි ඉතිරි 124න් දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙන වැසියන්ගෙන් තවමත් 110000ක් වූ විදුලි පරිපෝෂණය 2010 මට මේ මට දීපු බදමලේ මගේ දෙන්න මිස්ටේක් එකක් වෙන්නේ. ඒ මිස්ටේක් එකක් වෙන්නේ ඒක වෙන්නේ කියලා මම කියන්නේ දැන් බලන්න
ඒක ඒක 2013 වෙනකොට 2010 වල අවුරුදු තුනක් අතර වෙනස්ලා තියෙනවා. ඉතින් ඒක පිළිගන්නේ නැද්ද? අනේ මේ මට ඉතින් මට දීපු එක මම මේ මට ප්‍රතිප්‍රතිගේ ප්‍රතිපදිනවද මම කියන්නේ. අපිට ලියලා දෙන්න. හරි කමක් නෑ. එනම් ප්‍රින්ට් මිස්ටේක් එකක් වෙන්නේ නැති. මේ 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 ලෝකේ මේ ලෝකේ ඉතින් මේ ලෝකේ හැම දේවල් වෙනවා. දැන් ඔබතුමාගේ කොච්චර ප්‍රින්ටින් මිස්ටේක් වෙනවද වක්ෂයතුල? ඈ ඔබතුමාගේ මේ කියපෙන ගේලා මං කියන්නේ. මේ ලේනි කෑ ගන්න දෙන්න. මේක කෑ ගන්න දෙන්න. මට අහගෙන ඉන්න. නෑනේ ඔබතුමාගේ ප්‍රින්ටින් මිස්ටේක් කොච්චර වෙනවද? දැන් අර නායකත මණ්ඩලයේ පස්සේ වෙනදාට කියලා ඉන්න වෙනදා නිකන් ඉන්නේ. ඔය එක ප්‍රින්ටින් මිස්ටේක් කොච්චරද? දැන් ඒකම ඉන්නේ. දැන් ගායකයෝ කියලා මතුම අහිමුණා ඉල්ලාසුණා ඒක වයිසේ නැහැ ජීවිතේ ඉල්ලාසුණා මායි බලත්‍රිය මේ පත්‍රියක හිටි ඒක වත්‍රිය නේ ඉතින් නැරඹුද නිදි කිස්ත අර දැන් ඉඳලාද මොලක් ඒක මොලක් ඉන්න හරනවා අර බලන්න නැහැ දැන් එතකොට බලන්න ඔබතුමා කිව්වා දැන් මේ අපි දැන් මේ දැන් ඔබතුමා කිව්වා මේ මෙච්චර ගන්න මේ හම්බලා තියෙන ඉතුරු ටිකට මොකද වෙන්නේ දැන් දැයට කිරුණ අපි මේ පරාද දෙකේම ක්‍රියාත්මක වෙනවා මේ ක්‍රියාත්මක වෙනකොට දැයල කිරුලෙන් බලන්න වහලේ සම්පූර්ණ කරති නිවාසල උණු සැපේ කර නැති ඒවා අපි සංඛ්‍යාව අපි 10000 කට දෙනවා උළු වහලේ සම්පූර්ණ කර උළු සැපේම තව අපි 4000 කට දෙනවා විත්‍යා වහලේ සම්පූර්ණ කර උළු සැපේම 4000 කට දෙනවා ඊළඟ නිවාසල වැසිකිලි පහසුකම් සැපේම අර 103 තමයි මේ කතා කරන්නේ 14250කට අපි නිවාස වල වැසිකිලි පහසුකම් ඉදිරි කර ගැනීමට තියෙන අර 103 කතාව මේ කියන්නේ ඉතින් මේක දැඩිකුට අපි යොමු කරමු මොකට කරවලා ඉන්නේ අපි ඒකට අවශ්‍ය කරන මුදල් ටික දෙනවා ඔය සභාවට ඊට පස්සේ බලන්න ග්‍රාමීය විදුලි බල පහසුකම් සැපීම 55530කට විදුලි බල දෙනවා මෙතුමා දැන් මෙතුමා ගැන දෙනවා මේ අදත් කියලා උත්තර කරනවා එතකොට පානීය ජල පහසුකම් සැපීම 5316 සුළුවා වැව්වමනු ඉදිකිරීම 60ක් සතිපොළ ඉදිකිරීම 28ක් සතිපොළවල ඉදිකිරීම මේ දැනගෙන ඉන්නේ ඈ එතකොට මාතෘ සායන 75ක් හදනවා ඊට අමතරව රතකාල් බස් ධාතුම් පොළ රැස්වීම ශාලාව ආදානකාර ශරීර දෝදා මන්තිරු 14ක් බලත් මාර්ග මේ සියල්ල මේ දැරිතුනේ අපි කරනවා කර සබාවත් ඉතින් එක පැත්තකින් අපේ මේ බලත් මේ ආයවැය කියවන නම් වෙන්නේ මේ මේ ටික ඔක්කොම මේක දැරිතුනේ ටික මේකට දාන්න පුළුවන් නැති මේක දැරිතුනක් කරගන්න මේ පොතට අමතරව සල්ලි මේ පොතට අමතරව මේ සල්ලි මේ මම මේ කියුවේ රුපියල් මිලියන 25000කට වැඩි තමයි දැන් දුන්න ප්‍රමාණය හා දැන් දුන්න ප්‍රමාණය අපිට දින දින හොදට බයෙන්න එපා බයමට හොදට සලකලා දිනවා අපේ අධිකරණ ධ්‍යානවත්තු ඒක නිසා කරුණා කරලා දැන් ඔබතුමාට මේව බලන්න නැහැ අපි කිව්වේ විපස්සිනවට ඔබ තමයි කියුවේ ඒක නම් මේක පොඩ්ඩක් ඉන්න ගන්න දැන් මගේ වදින ගන්න අරම අරමතරේ දැන් මගේ වදින ගන්න දැන් ඉන්නේ නැහැ නේද ඉතින් අද අනි ආදර්ශ ඉන්නේ මේක එහෙමනේ ආදර්ශ ආවාදේ වඩ ආදර්ශ උසුම් කියලා දිනවනේ ආ පොඩක් අහගෙන ඉගෙන ගන්න ඒකින්ද අපේ ඒකින්ද අපේ කියන ජනගම සේවාවට පොඩක් ඉන්නේ ඇවිල්ලා ඉඳලා ඉන්න ඈ ඇවිල්ලා බලන්න මේ මිනිස්සු ඉතිපත් කරන ඉන්නේ මොනවද ඒ ඉන්නේ මත අපි දෙනවද දැන් ඔතනට ඉරිසේ කරන්නේ මෙහෙම දැක්කම 14 අපි බලන්න ආයි ජනග දිනන්න හම්බෙන්නේ 14 250 තමයි රැසිකේ දුන්නා මායි රැසිකේ කැලේ යන්නේ කියලා ඔතනට කියනවා මොකද කොහොමද කැලේ යන්නේ හරි එහෙනම් ආයි තවන්න පුළුවන්
කියලා මම කියන්නේ මම දකින්න ඉන්නේ මේක ඒකේ මම ආර්යයා තුන්න දෙරෙන්නේ නැත්තේ ඔතන ඉඳලා වැඩක් කරන්නේ නැහැ කියන දේ හිතුණා වැඩක් කරන්න මෙහාට ආවේ ඔකෙන් බා අර එතකොට දැන් ඒක තමයි මම කියන්නේ මේවා බුදුහාලා බුදුහාලා දැන් මේ අපේ අපේ මන්දෝරු ඉන්නවනේ මේ මන්දෝරු පොඩක් ගිහිල්ලා ඔය තියෙන සායනක දෙයක ඉඳගෙන ඉන්න එතකොට තේරෙනවා මොනවද මේ කරන්නේ කියලා හා ලැස්සිගේ හදදායක දැන් මොනවද දෙනවා කෙලේ වාහන කාරය යනවා ඒක යන්න පුළුවන් වෙන්නේ නැහැ ඔය බුදුහාලා කරේ යාමට ඔබතුමාලා